අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල සැකකටියුතු තවත් පොල් තෙල් කන්ටේනරයක් දඹුල්ලෙන් දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ පොල් තෙල් සාම්පල පරීක්ෂාවේ ප්‍රතිඵල අද කිතුනුවන් බැතියෙන් සමරන මහ සිකුරාදා අදයි අපේ රටේ අනාගතය නීති විරෝධී මත්පැන් ප්‍රවර්ධනයේද සජිත් ප්‍රශ්න කරයි සෞභාග්‍යයේ හරිත දැක්මට දැදුරු ඔයේ දිය දහර ශක්තිමත් වුණා දැදුරු ඔය විදුලි බලාගාරයේ ජනතා අයිතියට පත් කරමින් ඩලස් කියයි ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ශ්‍රී ලංකාව තුල ලබා දීම తాවකාලිකව හිටුවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි උත්සව සමයේදී වගකීමෙන් කටයුතු කරන්න රාජ්‍ය අමාත්‍යනි සුදර්ශනීගෙන් ඉල්ලීමක් වසර 25ක් සපුරන අංක 8 සැහැල්ලු ගුවන් යාන ප්‍රවාහන බලගණය දැන් දේශීය පුවත් සැකකටියුතු පොල් තෙල් අඩංගු කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පෞද්ගලික ගබඩාවක දී සොයාගෙන තිබෙනවා අදාළ කන්ටේනරයේ අඩංගු පොල් තෙල් මිනිස් පරිභෝජනයට සුදුසුද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ අද දිනේදී සිදු කිරීමට නියමිතයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ඉඩමක ගබඩා කර තිබී සැකකටියුතු පොල් තෙල් අඩංගු කන්ටේනර් රථයක් රියදුරුත් සමග සිය බහරයට ගැනීමට දඹුල්ල පොලිසිය කටයුතු කර තිබෙනවා. අදාළ කන්ටේනරයේ පොල් තෙල් ලීටර 20,000ක් අඩංගු බැරල් තිබී ඇති අතර එම පොල් තෙල්වල මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු ඇෆ්ලොටොක්සින් අඩංගු ඇද්ද යන්න සුවා බැලීම සඳහා අදාළ සාම්පල රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර මේ පිළිබඳව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිත බව දඹුල්ල පොලිසිය ප්‍රකාශ කළා. මෙතර දැඩි ආන්දෝලනයකට තුරු දී ඇති ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වූ පිරිපහදු නොකල පොල් තෙල් සම්බන්ධයෙන් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවේදී අදාළ පිරිපහදු නොකල පොල් තෙල්වල ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තෙවන වරටත් ඊයේ දින තහවුරු වී තිබෙනවා. ඒ අදාළ සාම්පල සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණික ආයතන විසින් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවකදී කෙසේවෙතත් පෞද්ගලික තත්ත්වය පිළිබඳව නවතම තොරතුරු දැනුම් දීම සඳහා අද පස්වරුවේ පාරිභෝගික අධිකාරිය විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එෙහිදී දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සිදු කරන ලද පොල් තෙල් සාම්පල පරීක්ෂාවේ ප්‍රතිඵලද නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙරටට පිරිපහදු නොකරන ලද පොල් තෙල් ආනයනය කරනු ලබන ආයතන තුනක් විසින් ගෙන්වන ලද පොල් තෙල්වල ඇෆ්ලොටොක්සින් නම් දැඩි පිළිකාකාරකයේ අඩංගු බවට මීට සතියකට පමණ පෙර තහවුරු වුණා. ඒ අනතුරු එම පොල් තෙල් අඩංගු ගබඩාවලට සීල් තබා ඇති නමුත් පසුගියදා දන්කොටුව ප්‍රදේශයේදී ඇෆ්ලොටොක්සින් අඩංගු බවට සැක කරන පොල් තෙල් අඩංගු බවුසර් දෙකක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. අදාළ සැක කටයුතු බවුසර් දෙක අධිකරණ භාරයේ හෝ පොලිසිය තබා නොගනිමින් එය යලි රේගු දෙපාර්තමේන්තුව වෙත යැවීම සම්බන්ධයෙන්ද මේ වන විට දැඩි ආන්දෝලනයක් හටගෙන තිබෙනවා. මේ වන විට දින 3ක පමණ කාලයක් ගත වී ඇතත් අදාළ බවුසර් දෙක තුළ ඇෆ්ලොටොක්සින් අඩංගු පොල් තෙල් තිබුණේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නැහැ. පිලිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය රට තුල පවතින බැවින් මෙවර සිංහල අලුත් අවුරුද්දට බීන් සැකෙන් තොරව ආහාර ගැනීමේ අවස්ථාව ගිලිහි ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිකොට මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අවුරුද්දක් තිස්සේ දුක් විඳලා මහන්සිලා වැඩ කළා. පවුලේ අය එමේ අත විසිරිලා ඉඳලා සිංහල අලුත් අවුරුද්දට තමයි දෙයනේ කියලා එකතු වෙලා එක තේමේසෙක එකට කැවුම් කොකිස් කිරිබත් කාලා සතුට බෙදාගන්නේ පවුලේ සමගිය හතර වර්ගයක නෑදෑය ඔක්කොම ටික එකතු වෙන්නේ. ගිය සිංහල අලුත් අවුරුද්ද කොරෝනා විසින් ගිල ගත්තා. හැබැයි ඒත් ගේ ඇතුලේ කැවුම් කොකිස් කිරිබත් කාලා සතුට බෙදාගත්ත මේ සිංහල අලුත් අවුරුද්දේ මේ කොකිස් එකේ කැවුම් ගෙඩියේ ඔක්කොගේම තේමේසේ පුරවන ඒ අවස්ථාව උදුරගෙන තියෙනවා. දැන් සිංහල අලුත් අවුරුද්දට කොකිස් එකක් ගන්න බයයි. කැවුම් ගෙඩියක් ගන්න බයයි. මේකේ පිළිකාකාරක තියනවද කියන එක පිළිබඳ සැකයක් තියෙනවා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම ශ්‍රී ලංකාව තුල తాවකාලිකව අත්හිටුවා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සම්බරවීර මහතා පවසනවා. මේ අතර රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමේ එළබෙන උත්සව සමයේදී සියලු මහජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ.
රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ එළඹෙන අලුත් අවුරුද්ද සැපරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද දින නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව එළඹෙන අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ. මුංවැණි රැල්ල සමහර රටවල වලින් වාර්තා වෙන අල්ලපු ඉන්දියානු රටේ රෝගීන් 162ක් විතර වැඩි වෙලා තියෙන නිසා අපි බොහොම ආදරයෙන් ඉල්ලනවා සිංහල දමිළ අලුත් අවුරුදු සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් පවුලේ අයත් එක්ක සමරන්න නෑ ගමන් බිම යන්න හැබැයි සෙනග ඒකරාශි කරන අවස්ථාව වලට සහභාගී වෙන්න එපා මොකද අපිට ආයෙ වැඩි වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ දැන් අඩු වෙලා තිනවා 200 ගානක් විතර තමයි දෛනිකව වාර්තා වෙන්නේ හැබැයි අපි ගන්න වැරදි තීන්දුවක් කරහා නැවත ක්ෂණයකින් මේක වැඩි වෙන්න පුළුවන් ඒක ලොකු අවධානමක් තියන්න හැකියාව තියෙනවා ඉතින් එන්නත් කරන්නේ ආරම්භ කළා විශේෂම ආරම්භ කොළඹ සහ ගම්පහෙන් තමයි වැඩිම රෝගීන් වාර්තා වුනේ වැඩිම මරණ වාර්තා වුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එතකොට ලංකාව පුරාවටම පුංචි පුංචි පොකුරු නිර්මාණය වුනේ කොළඹ හා ගම්පහ ආශ්‍රිතව ඒ නිසා කොළඹ සහ ගම්පහ වැඩිම රෝගීන් වාර්තා වෙච්ච ගාමනේදාරි වසන් වලින් පටන් අරගෙන එන්නත් කරන්නේ ආරම්භ කරනවා මේ වෙලෙනකොට ලක්ෂ 9ක් විතර එන්නත් කරන්නේ කරලා තිනොත් මේකත් මේ අඩු වීමට යම් කිසි හේතුවක් වෙන බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා අවුරුද්දක් පුරාවටම බොහොම කීමා සහිතව හිටිය නිසා පොඩි කාලයක් ඉවසලා ඉන්න මොකද අපිට වෙන රටවල තුන්වෙනි රැල්ල යනවා අපිට මේ අවුරුද්ද අවසන් වෙනකොට සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා මේ උත්සව සමයේදීත් වගකීමෙන් හටයුතු කෙරුවොත් අපිට හැකියාව යනවා අවුරුද්ද අවසන් වෙනකොට සම්පූර්ණයෙන්ම कोविड वायरस आसादने वी मेरठ सिद्धू तवत मरण तुना पिलिबंद ये दिन वार्ता वीमान समक मेरठ समस्त कोविड मरण संख्या पंसी हेत एक थक्वा इहल गोस्ती बिनवा कोविड वायरस आसादने ओ नवरोगीन देसी एकलस दिन को पिलिबंद वद ये दिन तहरूना इन आसाद दिन दा हातर दिन को विदेश गतव सिट मेरठ रे पेबिनि पुद्गलिन वर अतर इतरी आसाद इन 197 दिना देशीय व हंदुरागत आसादते इन वैडिम आसादिन संख्या वाक्वार्तावी एते कोलंबो डिस्ट्रिक्ट के अतर एम संख्या हेत्तेवा गंपा डिस्ट्रिक्ट के आसादिन विसिपहाक यापनी डिस्ट्रिक्ट के आसादिन विसितुनाक वार्तावी एते अतर इतरी आसादिन हेत्त नवदिना दिवेनेससु डिस्ट्रिक्ट वलिन वार्तावी तिबेनवा मे अतर कोविड-19 मर्दनेय संधा लबादिन ऑक्सफर्ड एस्ट्राजेनिका कोविशील्ड एनते फलम मात्राव लबादीम तावकालिकव अत्तिटुवा एतिबव वसंगत रोग विद्या एककीय प्रधानी विशेषज्ञ वैद्य सुदत् संप्रवीर महता पवसनवा අවස්ථාව වෙන විට අපේ රටතුලට ලැබිලා තියෙන එන්නත් ප්‍රමාණය 12,64,000ක් වෙනවා. එයින් මේ වන විට අපි එන්නත් මාත්‍රා 923,954ක් අද උදේ වෙනකොට අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී දැන් අපිට ඉදිරියේදී දෙවන මාත්‍රාව ලබා දීමත් සිදු කළ යුතුයි. ඒ නිසා අපි මේ අවස්ථාවේදී පළවෙනි මාත්‍රාව ලබා දීම తాවකාලිකව අත්හිටුවා තියෙනවා. දෙවන මාත්‍රාව ලබා දීම සහ අපිට එන්නත් අවශ්‍ය නිසා නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ අගහරි මේ මාසයේ මුල වෙනකොට අපිට නැවතත් කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අපේ රට තුලින් අපි මිලදී ගන්න ඇනෝම් කර මිලදී ගන්න මාත්‍රා වගේම කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගැවි සංවිධානය යුනිසෙෆ් සංවිධානය වගේ සංවිධාන විසින් පිහිටුවාගත්තු කොවැක්ස් පහසුකම යටතේ අපිට ලබා දෙන නොමිලේ ලබා දෙන කොවිෂීල්ඩ් එන්නතත් අපිට ලැබෙයි කියලා ඒ ලැබුණු වහාම අපි නැවත වතාවක් අපි මේ ජනතාවට මේ එන්නත ලබා දීම නැවතත් ආරම්භ කරනවා जेसुस क्रिस्तुस वहांसे के दुख प्राप्ति सिहिकिरी में महासिकुरादा दिने अदट यदीति बनवा समस्त लोवपुरा केतुनु बेतिमतुन महत भक्तियन युतुव महासिकुरादा दिने समनुमला बनवा जेसुस वहांसे के दुख प्राप्ति कुरुसिये एनकेसीम सहा उन्वहांसे कुरुसिये उकुत्वीम हेवात मरने सिहिकिरी में महासिकुरादा दिने अदाय කිතු සමිදානන් මිනිසා පවින් මුදා ගැනීම උදෙසා ජෙරුසලිමේ කල්වාරි කඳුමුදුනේ කුරුසිය මත දිවි පුදනු ලැබුවා මෙලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් කිතුණු බැතිමතුන් අලුපතාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාරව මනස්ථාපනෙන් කිතු සමිදුන්ගේ කුරුස ගමන සිහිපත් කරමින් පාද නමස්කාරයේ යෙදීම ඇතුළු ආදී ආගමික වත්පිළිවෙත්වල නිරත වෙනවා මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදට යෙදී තිබෙන මහ සිකුරාදා දිනට සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පරිත්‍යාගශීලී ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්යය හා ශක්තිය ජීවිතයට ළඟා කරගත හැකි
ආධ්‍යාත්මික මාර්ගයේ මෙනෙහි කිරීමට අද වෙනි දිනයක් සියලු දිනාට එකසේ වැදගත් වන බවයි. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මීට දවසකට පෙර ඒ උතුම් දිනය සමරන්නට දේවස්ථාන වෙත ගිය කිතුණු බැතිමතුන් ඉලක්ක කරගෙන සිට වූ බිහිසුණු අන්තවාදී බියගුළු ත්‍රස්ත ප්‍රහාරය මේ මොහොතේ පවා පිළිකුලින් හෙලා දකින අතර එහි වරදකරුවන් වහාම නීතිය වැහැරට හසු කරගත යුතු බව අවධාරණය කරන බවයි. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව සහ ආරක්ෂක වැඩපිළිවෙල යටතේ දිව්‍ය මෙහෙයන් මෙලෙස පවත්වනු ලැබුවා. ජාත්‍යන්තර වශයෙන් රට මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා පක්ෂ බෙදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. ඒ නීතිඥවරුන් සමග පැවති වැඩසටහනකට එක් වෙමින් අද අපේ රටට විරුද්ධව දැවැන්ත වැඩ පිළිවෙලක් දියත් කළා. නිදර්ශන කීපයක් සිහි ප්‍රශ්නය, පොල් තෙල් ප්‍රශ්නය, කැලෑ ගමන ප්‍රශ්නය. හැබැයි ඒ වලට එහා ගිහිල්ලා ජාත්‍යන්තර මට්ටමේ මේ රට ලුහු බැඳගෙන යන විශාල අංග සම්පූර්ණ වැඩ පිළිවෙල අද S50 පිට තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි රට රැක ගැනීම සියලු දෙනාම එක්කාසු කිරීම පක්ෂ දේශපාලනයේ ස්වභාවික දෙයක් තමයි. විරුද්ධ පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ විවේචනය කරනවා. හැබැයි මෝරච්ච ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් පවතින සමාජයක යම් යම් සීමිත විෂයන් පිළිගන්නවා. මේව ඇත්ත වශයෙන් ජාතික ප්‍රශ්න. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පාර්ලිමේන්තුව තුළ හෝ එළියේ හෝ බෙදලා ඒ සම්බන්ධයෙන් ආවේගශීලීව වැඩපිළිවෙලාගෙන යන එක කිසිසේත් උචිත නැහැ කියන එක අපි පිළිගන්න ඕනේ. එනි ඒ විදිය තත්ත්වයක් තමයි මේක. ආණ්ඩුව ස්වයං රැකියා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම වෙනුවට රට තුළ නීති විරෝධී මත්පැන් ස්වයං රැකියාවක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කෑගල ප්‍රදේශයේ පැවති 69 වන විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් දැන් ඊයේ පෙරේදා බොහොම ප්‍රායෝගිකව අපි දැක්කා ස්වයං රැකියා ක්ෂේත්‍රයට ලබා දෙන නව අරුත. ඒ තමයි කසිප්පු කර්මාන්තය ගෘහ කර්මාන්තයක් හැටියට ස්වයං රැකියාවක් හැටියට ප්‍රවර්ධනය කිරීමේ වගකීම මේ වියත් ආණ්ඩුව බාර අරන් තිබෙනවා. දැන් කොහොමද මේ වියත් ආණ්ඩුව කසිප්පු කර්මාන්තය ස්වයං රැකියාවක් හැටියට වැඩි දියුණු කරන්නේ? පළවෙනිම දේ තමයි කසිප්පු වල්ලන ASP මහත්තයව මාරු කරලා දැම්මා. දැන් ජමරට යනවා කසිප්පු ස්වයං රැකියාව. 69 ලක්ෂයක් මේ රටේ ඡන්දේ දුන්නේ මේ රටේ කසිප්පු ගෘහ කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නද? අපේ රටේ අනාගතය කසිප්පු සංවර්ධනයේද? කසිප්පු ප්‍රවර්ධනයේද? අපි දුටුව ජනාධිපතිවරණයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරු, කතිකාචාර්යවරු, මහාචාර්යවරු ඇවිල්ලා පොදු ජන එක්සත්තරමුණ දිනවන්නේ කියලා කිව්වා. මං කැමති ඒ විද්වත් කණ්ඩායමෙන් අහන්න මේ කසිප්පු ප්‍රවර්ධනයටද ඔබතුමන්ලා සහයෝගය ලබා දුන්නේ? වියක් මගක් හැදුවේ කසිප්පු වැඩි දියුණු කරන්නද? දැන් අද එක පැත්තකින් කසිප්පු කර්මාන්තයේ ශක්තිමත් කරනවා. තවත් පැත්තකින් පිළිකා කාරක පොල් තෙල් සහ පොල් තෙල් ආදේශක ගෙන්වන සමාගම්වල සල්ලි වලට යට වෙලා මේ ආණ්ඩුව මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව විපතට පත් කරනවා. ඒ ඔක්කොම අස්සේ සීනි හොරකමක් කරනවා කෝටි 1590ක් රටට පාඩු කරලා. ඒ වගේම බොරුවට ජනතාවට කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරනවායි කියලා. කිලෝවොට් 1300ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එක්කරන දැදුරු ඔය විදුලි බලාගාරයේ ජනතා අයිතියට පත් කිරීම ඊයේ සිදු වුණා. ඓතිහාසික ඇතුගල් පුරවරේ ඉදි වූ දැදුරුය විදුලි බලාකාරයේ ජනතා අයිතියට පත් කිරීම ඊයේ සිදු වුණා. ඒ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ ඩලස් අලහපිරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ
මේක රටේ තවත් ඉතිහාසයේ විදුලි බල වංශකතාවේ වාරි මාර්ග වංශකතාවේ තව එක පරිච්ඡේදයක් නෙමෙයි ගරු ඇමතුමනි ඒක හරිත පරිච්ඡේදයක් කරපු දෙවන්තම කැපකිරීම දෙවන්තම පරිත්‍යාගය තමයි මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් තුලින් අපේ රටේ බලශක්තින් නිෂ්පාදනය කර ගැනීම සඳහා ගෝඨාභය ජනතුමා ගනු ලැබූ තීන්දුව ඒක අපේ පරිසරයට ගරු ඇමතුමනි සෙත් පිරිතක් අපි බලාපොරොත්තු වෙන විදුලි බල අමාත්‍යාංශයේ විදියට පුනර්ජනනීය බල ශක්තිය අමාත්‍යාංශයේ විදියට ඩීසල් සහ දැවි තෙල් මත දැනට අපේ ජනනේසියට අඩු වැඩි වශයෙන් 30ක් අඩු වැඩි වශයෙන් තියෙන්නේ මේ ප්‍රබවයන් දෙක මත මේ ප්‍රමාණය 2025 දී 5ක දක්වා අඩු කර ගැනීම තමයි අපි අමාත්‍යාංශයක් විදිහට හඹාගෙන යන ඉලක්කය ජනාධිපතිතුමා අපට කියන්නේ 2030 දී මේක 1% කරන්නට කියලා මීට වඩා පරිසරයට ආදරය කරන දේශපාලනයක් මීට වඩා පරිසරය රැකගන්න කැපවීමක් කරන්න පුළුවන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලකණයට වසර 25ක් සම්පූර්ණ වී තිබෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 ගුවන් යානා ප්‍රවාහන බලකණය Y12 ප්‍රවාහන ගුවන් යානාවන්ගෙන් සහ B200 නිරීක්ෂණ ගුවන් යානාවන්ගෙන් සමන්විතව 1996 වසරේ අප්‍රේල් මාස 2 දින ස්ථාපිත කරනු ලැබුවා. පසුව 2011 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැපයීමේ සේවාව වන හෙලිටුව සේවාව යටතේ MA60 මගී ප්‍රවාහන ගුවන් යානාවන් දෙත්වයක් හඳුන්වා දීමත් සමග අංක 8 ගුවන් යානා බලකණේ ගුවන් යානා සංචිත ඉහළ නැංපුණා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පදිරණ මහතා මුලවදීදී මෙම ගුවන් යානා අභ්‍යාසර නියමුවෙකු ලෙස සහ උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇති අතර විශ්‍රාමික ගුවන් හමුදාපතිවරුන් බොහෝමයක් මෙම ගුවන් යානාවන්හි ගුවන් නියමුවන් වශයෙන් කටයුතු කර තිබෙනවා ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ගැටුම් උත්සන්න වූ මුලවදීදී ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන් යානාවන් අවම වීම හේතුවෙන් අංක 8 ප්‍රවාහන බලකණයට අයත් Y12 ගුවන් යානාවන් මකින් බෝම්බ සතුරු ඉලක්කයන් වෙත හෙළිවේ ප්‍රහාරක ගුවන් මෙහි සදහද දායකත්වය දක්වා තිබෙනවා මෙම බලකණයට අයත් ගුවන් යානාවන් මගින් සැබළුන් ප්‍රවාහනය සහ බාණ්ඩ ප්‍රවාහනයට අමතරව වර්තමානයේ වන විට ගුවන් ආවශ්‍යම මෙහෙයුම් විශේෂ ප්‍රභු ප්‍රවාහනය සෝදිසි කිරීම සහ මුදුව කිරීමේ මෙහෙයුම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගුවන් මගින් බෙදා හැරීමේ මෙහෙයුම් සඳහාද සිවිල් මගින් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීම වළාකුළු සැකසීමෙන් කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා පරිශනාත්මක ව්‍යාපෘති යන කාර්යයන් සඳහාද සිය සක්‍රීය දායකත්වය සපයනු ලබනවා අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අංක 8 ගුවන් ප්‍රවාහන බලකණයට ගෙවුණු වසර 25ක කාලය මුළුල්ලේ දේශීය උන්නතිය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කොට ඇති අතර බලකණේ වර්තමාන අනදිර නිලධාරීතුමන් ලෙස ගෲප් කැප්ටන් පූජන ගුණතිලක නිලධාරීතුමා කටයුතු කරනු ලබනවා දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වී අලෙවි මණ්ඩලය සිදු කළ වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මලවි කලාපයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙනවා. උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා මතුගම සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ටාෂය නගරයේ සිදු කළ වැටලීම් වලින් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය මෙන්ම කල්ලිකුත්තු ආහාර ද්‍රව්‍ය තුග්ගයක්ද අත්අඩංගුවටගෙන තිබුණා. උතුරු මැද පළාතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පෞද්ගලික සහ ලංකම බස් රථවල නොමිලේ ගමන් කිරීම වෙනුවෙන් ප්‍රවාහන සේවා අවසරපතක් ලබා දීමේ වැඩසටහනක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහේපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.